හරි පොඩටික ඇතන මේ වීඩිය නම ඇතරම දාන්න හිතු ම දාහනට පැගන්න මේ ලාසක මයි ෑන් ඉතර දෙවෙලේ හන ප්‍රශ්නව තිකක් මං කැති කරලා එයාලට කිව කතවුතු වැනට කැනෙතුවා හරිද එතකොට මේකෙදී කැලි දෙකයි ලොකු වෙලා ගන්න වැට හැක් විතරයයි හරිද කැලි දෙකයි කැලතම් විභාගර යනකං ඔයාල කරගන්න ඕනි දේවල්ටික සහ විභාග අතර තුරදි කරගන්න ඕනි දේවල්ටික හරිද එතම කොද අපි බලමු මොනවද මේ කැලිද අපි කරන්න ඕනි දේවල්ටික කියලා හරි එතකොට විභාගයට යන්න කලින් මම මේ කියන්නේ යන දවසේ හරි යන්න කලින් දවසේ ඉඳන් හරි ටික තමයි මම මේ කියන්නේ පළවෙනිම කාරණේ අනේ යන්න කලින් දවසේ මම ටීම් එකක් කියන්නම්කෝ දැන් ඔන්න මැච් කෝල්ලෝ කෙල්ලොන්ට උදේම තියෙනවා පළතුන් 23 වෙනිදා නේද උදේම තියෙනවා බයෝන්ට දවල් තියෙනවා නේද එතන මොකද වෙන්නේ ඔය බං කවකට පෙට්ටි ටික හදාගන්න එක හරිද ඉතින් ගියාම ඇඩ්මිෂන් එක හොයාගන්න එක ඇඳුම් අයන් කරන තියෙන ටික හරිද ඩෙන්ටි හොයාගන්න තියෙන ටික ඔය Tamanට පහුවෙන්ද අරන් යන්න තියෙන ටොපිය චොකලට් එකේ ඉඳන්ම හරිද මොනවා හරි අරගෙන තිරනම හරි මොනවා හරි බං හරි දරායන් තියෙන Tamanට තියෙන හැමම අරගෙන හැම දෙයක්ම ආයේ උදේට හොයන්න තියාගන්න එපා පළවෙනිම කාරණේ හරිද කලින් දවසේ හොයලා ඒක අරන් යන්න තියලා ඇස්ති කරලා තියාගන්න හරිද කලින් දවසේ ඒ ටික හොයලා ඇඳුම් ටික මැදලා තියලා ගන්නට ඊට පස්සේ යටකලිසම ඉඳන්ම හොයලා තියන්න හරිද ඒක හොයන්න තියන්නත් එපා පහුවෙන්දර මොකද කරන් ගියා මොකද කරන්න කොහෙන්ද අපිට කරන්ට් එක නැහැ නේ කොහෙලිද චුවර් නැහැ නේ ඒ නිසා රිදි ටික ඉඳන් මැදලා තියන්න හරිද මැදලා තියලා ID එක මම හොයාගෙන තියන්න මිෂන් එක හොයන්න තියන්න පෑන් දෙක තුනක් තියාගන්න පැන්සල් දෙක තුනක් තියාගන්න මොකද වෙන්නේ ඒ ඔක්කොම දේවල් ටික හරියටම කලින් ඔයාට යනකොට අරන් යන්න පුළුවන් වෙන විදිහට මේ සුර ලෑස්ති කරලා තියන්න පේන තැනක තියාගන්න මොකද මට මතකයි විභාගයේ විභාගයේ දවසේ විභාගයේ පළවෙනි දවසේ ඇඩ්මිෂන් එක උදේ නෑ හොයාගන්න මගේ හරිද මට හොඳට මතකයි සෙකන්ඩ් ෂයි එකේදී ඇඩ්මිෂන් එක නෑ හොයාගන්න හරිද එතන මොකද මේ බැලින්නම් ඒ ඇඩ්මිෂන් එක තිබිලා තියෙන බම් මං ඇඳුම් අදිද්දි ඇඳට දාලා අම්මා එතනදී බෙරෙද්දිග තරන් එක ගිහිල්ලා දාලා මෙලා රෝෂින් මෙන්න වතුර දාලා නෑ හරිද රෙදි ටිකත් එක්ක ඇඩ්මිෂන් එක ගිහිල්ලා හරිද එහෙම දේවල් වෙනවා ඒ නිසා මොකද වෙන්නේ අපි හිතන්නේ නැති විදිහට අපේ හරදර වෙනවා ඒ නිසා මොකද වෙන්නේ ඒ ටික පේන මානකින් තියන්න මගේ දැන් පස්සේ මම හැමදාම ක්ලාස් එකේ කතාව කියනවා පේන මානේ තියපන් මොකද නැත්තම් අපි හිතන මම බය වුණා බයිලා හිතන්නකො විභාගෙට යන්නලා ඇඩ්මිෂන් එක දුන්නා මොකද වෙන්නේ කියලා එතන මොකද වෙන්නේ රෝෂින් මෙහෙන්නෙන් ගත්තේ වෙලාවට වතුර දාලා තිබ්බේ හරි ඒ නිසා මොකද වෙන්නේ ඒ වගේ අපි හිතන්නේ නැති කරදර වෙනවා හරි ඒ නිසා පළවෙනිම කාරණේ කලින් දවසේ මම අරගෙන යට කලිසම ඉඳන්ම හොයලා තියලා මේසෙ උඩ බඩු ටික තිබ්බා පහුවෙන් දුදී ඇඳගත්තා ගියා හොඳේ එච්චරයි ආයෙත් මොකද වෙන්නේ ආයෙ මොනවත් උදේ තියෙනවා සපත්තු දෙකක් කලින් මැදලා තියන්න හරි දාටත් මදින් තියාගන්න එපා ඒ දෙකවත් මොකද උදාන උදේ නිදහසේ යන්න ඕනේ ඕන දැන් පහුවෙන් යන දවසේ කියන්නේ 23 හරිද 23 උදේ යනකොට අනේ ගෙදරින් යනකොට පුළුවන් නම් හරිද කිරිබත් වගේ දයන් නොකා යන්න හරිද මන් දන්නේ සාම්ප්‍රදායික ගෙවල් තියවල තියෙන ටිපර ටික පාක් කරගෙන පල්ලෙහෙන් හරිද කිරිබත් තමයි අපේ ජාතික ආහාර අනේ මකුලම හරිද කිරිබත් වගේ ද වැඩිපුර කන්නේ පාල් කිරිබත් කරන නිදිමත එන්නේ නැති ගියාංගෝ ඈ පුදුම නිදිමතක් නෙන්නේ කිරිබත් කෑම එතකොට මොකද වෙන්නේ ඕක කෑව කියලා අපි විභාග පාස් වෙන්නේ නැහැ නේ ඒ නිසා ඒ වගේ දේවල් නොකා පුළුවන් තරම් ලයිට් ඩයට් එකක් හරිද කියන්නේ තේද භාෂාවෙන් කිව්වොත් සුළු ආහාර නේ බඩ පිරෙන දෙයක් කාලා යන බඩ පැලෙන කාලා යන බබ බඩ සුළුෙන් පිරෙන දෙයක් කාලා යන මොකද බඩ පැලෙන දෙයක් කාලා ගියොත් වෙන්නේ මොකද පේපරේ දැක්කගම හිග් ගෑනවා ඊට පස්සේ නිින්ද යනවා ඕක තමයි වෙන්නේ ඒ නිසා මොකද වෙන්නේ ඒ මෝඩරින කරන්න බබ බඩ පැලෙන කාලා යනත් එපා කිරිබත් වගේ දේවල් විශේෂයෙන් කාලා යනත් එපා මොකද අම්බාණක නිදිමත එනවා හරිද අම්බාණක නිදිමත එනවා ඒ නිසා කොල්ලනේ ගෙදරින් යනකොට ඔයගේ මෝඩරින කරන්න තියාගන්න එපා ඊළඟ කාරණේ තමයි Tamanට අපි හිතන විභාගයේ 9ට කියලා ආයේ ගෙදරින් 8ට හමාරට යන්න තියාගන්න එපා. ඉස්කෝලේට Taman first size second size නැ ඉස්කෝලේට යන්න 8ට හමාර වෙනකොට. අඩුමතර පැය භාගයක් කලින් යන්න. හරිද? මම ඒක හේතු ටික කියනන්ද. යන්න. ගිහින් ඉවරලා අන්තිමෝත යන්න තියන්න බබ දාඩිය පෙරාගෙන පිස්සුවෙක් පිස්සු හැදිච්ච එකෙක් වගේ ගිහිල්ලා කෙල්ල වෙන කුණ්ඩේ කඩාගෙන දුවගෙන ගිහිල්ලා වාඩි වෙච්ච ගමන් පේපර් අතරම කොහොමද ගියන්කො හිත සැහැල්ලුවක් කරගන්න අඩුමතර. හිතනේ සොල්මන් කරගන්නේ. පළවෙනිම කාරණේ අපේ යන්නේ විභාගයල නේ අපේ ජීවිතේ ලොකු විභාගයක. හරි ඔයිට වඩා ලොකු විභාග නෑ බා. PhD කවත් ඔච්චර ලොකු නෑ. හරිද? මොකද මේ තරම් ක්‍රූෂල්, මේ තරම් තරඟකාරී, මේ තරම් අමාරු විභාග අය මේ ජීවිතේම හම්බෙන්නේ නෑ. ඒ වගේ විභාගය ලියන්න ඇද්දී ඔයා ගිහිල්ලා එතන පරිසරයට අනුගත වෙන්න ඕනේ ඔක්කොටම කලින්. හරිද? පරිසර අනුගත වෙන්න ඕනේ. ඒ ගිහිල්ලා ටිකක් පෑ භාගයක් විනාඩි 45ක් කලින් යන්න. චුට්ටක් ඕක වෙන චුට්ටක් ඇවිදලා නිදාසෙ හුලන් ටිකක් පෙදිලා ඒ පන්ති කාමරේ විභාග ශාලාවට පොඩ්ඩක් හුරු වෙලා තමන්ගේ මේසෙ හොයාගෙන එතන චුට්ටක් වාඩි වෙලා හරි චුට්ටක් රිලැක්ස් වෙන්න. තමන් හරි එනම එක්සයිටඩ් නිස්කෝල්ට යනකොට ඔක දැන් 23 වෙනද. ඒක විභව ශක්තිය අඩු කරගන්න නැගි. ඒක අඩු වෙන්නේ තමන් එතන ඉන්න. හරි තමන්ගේ බය යනවා හිතේ. මොකද හැමෝටම කෙලෙලා කියලා පේනවනේ දැක්කම මූණ ටික දැක්කම. ඒතර තමන්ගේ බයත් අඩු වෙනවා. හරිද? ඒ නිසා මොකද වෙන්නේ? කලින් යන්න.
කලින් ගිහිල්ලා ඊට පස්සේ එතන චුට්ටක් ස්ටේබල් වෙන්න. හරිද? ස්ටේබල් වෙලා ඊට පස්සේ ඔන්න ඔළුව හදාගෙන පුළුවන් විභාගයක් ලියන්න. එතනදි ගිහිල්ලා අනිවාර්යයෙන්ම මේ දේ කරන්න. දැන් බයෝ වලට වෙනකොට ඕක සෑහෙන ආතල් ලැබෙන විශේෂයෙන් කෙල්ල. ඔය කොහේ හැරින සර් කෙනෙක් අරගෙනව කිව්වා ප්‍රජනක පද්ධතින වූවා උෂණ කෝෂෙනව වූවා අරගෙනවක මේ කෙනව කිව්වා කියලා වෙලා নানা ප්‍රකාර ප්‍රශ්න ගියයි බං කියන්න තියෙන මන් දන්නේ පිරසක්කල ජීව ගැන ප්‍රශ්න එනවා කියලා කිය පුළුවන් නම්. හරිද? කවුරු හරි එකෙක් කියාගෙන එනවා නම් එක්කෝ ඔයා එතනින් අයින් වෙන්න නැත්නම් ඔගේ කටවහන්න. හරිද? දැන් කටවහපන් ඔ වැඩක් නැහැ කියලා. හරිද? එක එකා කිව්වේ මේ වරවගේ මම මොකද මමත් බං විභාගයට ගිහිල්ලි වෙරිලා මට මතකයි අපේ උන් කිව්වා අර කෙනා කව මේ කෙනා කව අර සර් කව මේ සර් මොකක්වත් නැහැ බං අන්තිමේට මම බලන්න මට හොඳට මතකයි ෆස්ට් ඡායේ එකේ මම ප්‍රෝටීන ගැන බැලුවේ නැහැ. තව මොනවද ශාකවර්ජය? ඒ දෙකම තිබ්බා. හරි දුර මොකද වෙන්නේ බල උදේ බල උදේ බලන්න අතර අරන් බැලුවේ නැහැ මේ දෙක කවුරුත් කිව්වේ නැහැ නේ කියලා පේපර් එක ගියාම බලමු මේ දෙකම හැම්බෙමින් තිබ්බා. ඒ වගේ අර පිට අර අපේ භාෂාවක හිග්ග යන පොයින්ට් තියෙනවා. හරිද? ඒ නිසා ඔය කවුරුවත් කිනව එන්නේත් නැහැ. හරිද කොල්ලනේ? මමත් ඒනේ මම මේ දාන්නේ ගෙසින් වීඩියෝ නෙමෙයි අර කලින් එන එක නේ එන්න ප්‍රොබබිලිටි එක. කවුරුත් කිනව එන්නේත් නැහැ. ඒ එනවා කියනවා බලල බොරුවට තමන්ගේ අන්තිම වෙලා නාස්ති කරගන්න එපා විභාගය කලින් අදාළ නැති මගුලක් බලලා. කවුරු හරි එකෙක් කියනවනේ එතනින් අයින් වෙනවා. වහම ක්‍රියාත්මක වෙන පරිදි නැත්නම් උගේ කටවල පැත්තකින් මේ කට කට ගහලා මුල්ලකින් තියපන්. වැඩේ ඉවරයි. හරිද? ඔන්න වැඩේ. එතන මොකද මේ විකාර කියවන්න යන්න එපා. එනවා කියලා කිව්වා. මුකුත් කතා කරන්න නැහැ. පාඩුවේ ගියා. ලිව්වා. ආවා. හරිද? ඔන්න මේ වීඩියෝ පළවෙනි පාට් එක ඉවරයි. දැන් දෙවෙනි පාට් එක වෙන්නේ මොකද්ද? පේපරේ ලියන අතරතුර. හරිද? කොළනේ ලියන අතරතුර මෙන්න මේ දේවල් ටික අනිවාර්යෙන්ම කරන්න. හරිද? පටන් ගත්ත ගමන් එකේ නම් 50ට කරන්න යන්න ඕනේ කියලා එකක් නෑ නෑනේ. හරිද? එතකොට මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් මම කිමිස්ට්‍රි පේපර් එක නම් කියන්නේ ඉස්සෙල්ලම අන්තිම ප්‍රශ්න 10 කරන්න කියලා. අර වගුව දිනේ. වගුව 10 අන්තිමේ කරන්න කියලා මම නම් කියන්නේ. මොකද විනාඩි 10ක්වත් යන්න කලින් ප්‍රශ්න 10ක් කරගන්න පුළුවන් හරියට වැඩේ කරගෙන ඉන්නේ උන් ටිකට. හරි දැන් අපි උන් ටිකව ප්‍රැක්ටිස් කරලා උන් ගොඩ බා. එතන මොකද වෙන්නේ? අර Tamanට ලේසි සුදුසු දැනකින් පටන් ගන්න. ඔයා හිතනකෝ එකේ නම් පටන් ගන්න ප්‍රශ්නයක් නැහැ. ඔන්න දැන් එකේ නම් පටන් ගන්නකොට MCQ මම කියන්නේ 1 හරි 2 හරි 3 hari 4 වෙනි කේ හුටා පොඩි තර්කයක් මතක නැත්නම් මෙතන ගාන හදාගන්න බෑ. හරිද? මතක නැහැ. ඔයා මේක හිත හිත එල්ලියෙන් ලිනුම මේක හදන්න බෑ බං පිස්සු කරන්න එපා. ඔයා පහට යන්න පාඩුවේ. හරිද? පහට ගිහලා පහ හදාගන්න. 6 හදාගන්න ඕන 7 ආයසරයක් බෑ. ඔයා සේපේ අතාරලා යන පල්ලෙහාට. පළවෙනි රවුන්ඩ් එක මොකද කරගන්නේ? මේවා කියවලා තමන් මතක් කරගන්න බල මතකේ නැහැ. එහෙම නැත්නම් තර්ක හිතෙන්නේ නැහැ හදන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් නැහැ. පුළුවන් ටික කරගෙන යන්න. අපේ යටිහිත කියලා තියෙනවනේ. ඒ මා සබ්කොන්ෂස් කියලා කියන්නේ. අන්න ඒ යටිහිතෙන් කරන්නේ මොකද කොල්ලනේ? යටිහිත අපේ උඩුහිත අලුත් අලුත් දේවල් නිතරම ප්‍රොසෙස් කරගෙන ගියාට යටිහිතේ අපිට ප්‍රොසෙස් කරලා ඉවර කරන්න බැරි වුණ දේවල් දිගටම යනවා බං. හරිද? ඔය සමහර කවුරු හරි මොනාර කියපුවා මාස ගණන් මතක හිටින්නේ. ඒ අය යටිහිතේක තැම්පත් වෙනවා. හරිද? එතන මොකද වෙන්නේ? උඩුහිතෙන් අලුත් අලුත් ප්‍රශ්නවල ෆෝකස් කරන් ගියාට ප්‍රොසෙස් කරන් ගියාට යටිහිතේ මේ කරගන්න බැරි වෙච්ච එක ඌ රන් කරනවා. කොහොමද මේක කරන්න කියලා. ඔයාට සමහර ලැල නැද්ද? 3 වෙනි ප්‍රශ්නේ උත්තරේ 25 විතර කරදි මතක් වෙනවා. ආවක උතනදිත් වෙනවා. ඒ නිසා පැටවුනේ එල්ලිලා ඉන්නපා විශේෂයෙන් ගණන් වල එල්ලා ඉන්නපා. Tamanta tiyena puluwan tiyeri patay karala dan. හරිද? තීරිය මතක නැත්නම් ඊළඟ ප්‍රශ්නය යන්න. එතකොට මොකද වෙන්නේ? පළවෙනි විනාඩි 40 45 50 ඇතුළත මොකද වෙන්නේ? පළවෙනි රවුන්ඩ් එකට ඉවර කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? දෙවෙනි ටික තියාගෙන සම්පූර්ණයෙන්ම ඉතුරු වෙන ටිකට. මම කරපු ට්‍රිකයක් මම දන්නේ නැහැ කොච්චර දුර සාර්ථකද කවුරු කොහොම එක මොනවා කියයිද කියලා. මම කරේ මට මතකයි මට කෙමිස්ට්‍රි තිබ්බා 43ක්, ෆිසික්ස් 45ක් තිබ්බා, බයෝ 40ක් තිබ්බා. හරිද? එතකොට මොකද වෙන්නේ? දැන් ඕක කරනකොට මම ගරේ කෙමිස්ට්‍රි පේපර් එකේ හැම ගණන් හදන ගණන් 9 හරි 10ක් අද තිබ්බේ පේපරේම ඒ 9 10ම තිබ්බා. හරිද? මට ගණ කම්මුණම තිබ්බා මං ඒක කරේ නෑ. එතකොට මුළු පේපර් එකම මම පෑක් ඇතුළත ඉතුරු සෙට් එකම කරා. ඉතුරු ප්‍රශ්න ඇතුළෙන් පෑක් ඇතුළත කරා. දැන් ගණන් 10 දෙන පෑක්ම තියෙනවා නිදහසේ. මං කිසි කලබලතු හැදුවා අර මෝඩ 3-4ක් තම වරද්දන් තිබ්බේ නෑ ලැජ්ජා පනන වැරදිලා දින දැක්කම. හරිද? ඒ නිසා 48 7කට තියෙන තිබ්බේක 43ට බැස ගොංකම නිසා. ෆිසිකුත් එහෙමයි. 49ක් තියෙන තිබ්බ හරින මං කරා නම් හිතන්නකො එක තැනක් තියෙන මින් විද්‍යුත් උපාංගයක් නොවන්නේ මොකද්ද කියලා. මං ගහලා තිනෙම තාප විද්‍යුත් උපාංගයට. තර්මිස්තරේ නම් ඔළුවෙන් හිතුනේ ගහලා තින් තාප විද්‍යුත් උපාංගයට. අන්න ඒ වගේ ගොං මී හරක් වැඩ මාත් කරලා තිනා. අර 49ක් විතර තියෙන තිබ්බ 45ට බැස්සා. හරිද? ෆිස් කෙමිස්ට්‍රි එහෙමයි. 47ක් 8ක් මං බැලුවා මට මේ මම එකාල මට මතකයි 48ක් විතර තියෙන තිබ්බ 43ට බැස බැහැලා තිබ්බ ගොංකන් නිසා. හරිද? ගොංකම නිසා පොඩි ලඟු බව වරද්දන් තිබුණා. ඒ වගේ අර ආතල් එක වැඩි වුණත් පොඩි වැරද්දක් වෙනවා. හරිද? ඒ නිසා මං කරේ පළවෙනි පැයෙම තියරි කැලටි ඉවර කරගත්තා. ඊළඟ පැයෙන් මට සෙට් වුණා ගණන් ටික දැන් නිදහසේ හැදුවා. අර ආතල් එක වෙලලා පොඩි මොඩලටියක් කරලා තිබ්බේ. ඒ නිසා කොල්ලනේ මම දන්නේ ඒක ඔයාලට කොච්චර දුරට ඒක සාර්ථකද දන්නේ නැහැ. මම කරපු දේ මම මේ කිව්වේ. ඒ නිසා පොදුවේ මතක තියාගන්න Tamanට තරකයක් හෝ ගාණක් කිර වෙනවනම් එල්ලිලා ඉන්න එපා.
සුටුස් ගායන් ඊලෑන්කට හරිදා එල්ලයින්ට පා මොකද එල්ලයින් කියෙන බං අපි විනාසන අපි දන්නෙත්න පේපර එක ඉවරණකම පිරුණන එල්ලයින් පුග හරිද ඔන්න ඔයිටික් කර දෙවැනි කාරණය තමා දැන් සමහල්ලටෝ කරන දෙයක් තම කොල්ලු විසින් කෙල්ල බං ෝ කරන්න හැරිද කෙල්ල විතල කරන දෙයක් තම යාළුවා මානසික වටන්න කොල ගන්නම් කොල්ල ඉල්ල ගන්නවා සෑහෙන්න හරි කොල්ල ඉල්ල ගන්නවා මොකට දන්න හොටු පිහින්න දන්න කොල ඉල්ලගන්න දාඩිය පිහින කොල ඉල්ලගන්න කරන දෙකුන් දෙම කොල ඉල්ලගන්න ඔයා බයෙන්ඩ පා හරිද ඒ වෙලාවට දැන් ඔයාට කවුරට පේන්න කොලගන්නවගේ සීන තේරනවා නම් ෂේප් එක නිකන් අර ලෙන්ස් නියම වුණා ලෙන්ස් නියම බං අර සුරත් නියමවත් නියම තියෙන්නේ නිකන් බොරට පොඩ්ඩක් කොල උඩ මෙහෙම මෙව කරලා පොඩ්ඩක් කරක් කරක බලන්නකො බොර දැන් කන්ෆියුස් උංග බුංග යකෝ මුම් වලද අත කරකවන්න කියලා ඇයි ඔයාට උට අයිඩියා නැහැ ඔයා කරන්නේ බොරුවට නේ කරන්නේ අර ඒ වගේ නේ කවුරෙන් කුපාඩි වැඩක් කරොත් එහෙම අනේ පේන්න කොල ගන්නවා නම් නිකන් තෝගෙන ලියනවා නම් එයාට තොන රිටර්න් එකක් දෙන්න නිප්පතර පොඩ්ඩක් අර සුරත් නියම මෙහෙම මෙහෙම චුට්ටක් කළා මෙහෙම කරකවල චුට්ටක් බලන්නකො ඒ ඇති අය මුකුත් කරන්න ඕනේ නැහැ හොදේ එතරම් ඇති මොකද එනකොල්ලනේ ඒ වගේ ගොම් පාඩු දාණියෝන් ඉන්නවා හරිද ඒවට අහු වෙන්න එපා ඔයා ඔයාගේ පාඩු වැඩ ටික කරන්න හරිද ඔයා පුරුදු වෙච්ච විදිහක් තියෙනනේ ඒක කරන්න කලබල වෙන්න එපා මොකද මම ලියනකොටත් ඉතියක් මට වඩා කොල පැකට් පිටින් ගත්තේ උන් හරිද නේද මන්ත රිසල්ට් ඇති බෙනේ මම ලියුව මම බොහොම සාමාන්‍ය ටික ලියලා තිබ්බේ ලියන ටික හරියට ලියලා තිබ්බා එනිසා මොකද එන්නේ කුල පුරවන්න ඕනෙත් නෑ ඔයා ඩිස්ලයින් ඉන්න කවින් අර නිකන් අර නිස්සංගමල රජුරුන්ගේ අර සෙල්ලිපියක් වගේ නිකන් ශිලාලේඛනයක් වගේ තියෙනවා මේ මුල්ලේ නම් මේ මුල්ලට ඔයා බය වෙන්න එපා ඉතින් ඌලියද තියෙන හැලී ඔයාලේ පොයින්ට් සමන් ලියලා ගිලස්සන්ට ඒක වැඩි හිතන්න එපා හරිද අනිත්‍යවුන් සරලව වුවොත් අනිත්‍යවුන් කරන දේවල් අදාළම නෑ බා හරිද අදාළම නෑ ඔන්න ඔය ටික සිහියෙන් ඉඳලි වරලා පේපර් එක කරලා එන්න හරිද කරා ගෙදර එන ටික මොකද මම කලින් වීඩියෝ කියලා තියෙනවා මේ දවස් ටික මොකද කරන්න ඕනේ කියලා එතන මොකද එන්නේ ආයේ පේපර ගෙදර සාකච්ඡා කිරිලි බස් එකේ අයියත් එක්ක කතා කරගෙන කොන්දොස්තරත් එක්ක ඒ මොකුත් නැහැ ගෙදර ආවා පැත්තකින් දීපා පහු ඉඳලා ලෑස්ති වුණා ඒ වැඩ ටික කරන විදිය කලින් වීඩියෝ කියලා දිනවා එහෙනම් පැටවුනේ තවත් සතයක්වත් නාස්ති කරන්න සතයක් නේ මොකද තප්පරයක්වත් වෙලාගේ නාස්ති කරන්න ඕනේ නැහැ එහෙනම් මම හිතනවා සෑහෙන දේවල් ටික මම කියන්න තියෙන ප්‍රායෝගික දේවල් ටික එනිසා ඒක හරියට Tamanට ගැලපෙන විදිහට හසුරවගෙන විභාගය හොඳට කියලා ලියලා එන්න එහෙනම් තව දවසකින් හොදෙක් විභාගෙනේ එහෙනම් පැටවුන්ට ජය ප්‍රාර්ථනා කරනවා කරපු විදිහට ප්‍රැක්ටිස් කරපු දේ හොඳටම මතක් වෙලා තමන් මහන්සි වුණ දේ උපරිම බලන එලාගෙන සුපිරි දොස්තරලා ඉංජිනේරුවෝ එතනින් ගියාම කම්පියුටර් සයිඩ් එකේ ඉන්නේ උන් ඇග්‍රි පැත්තෙන් ඉන්නේ උන් යන්න පුළුවන් හැමම හැම තලයක මුඩටම යන්න පුළුවන් වෙන සුපිරි පරපුරක් බිහිවක් කියලා මම ප්‍රාර්ථනා කරනවා එන පැටවුනේ ජය වේවා අවසන් අතටත් ජය වේවා